සූදානම් වෙනවා ජපානයට යන්න. ජපානයේ චික් ගන්න එපා, ජපානට යනවා කිව්වම. දැන් ජපානයේ ඔබ ගියේ කොහෙටද? මොන නගරයටද? නගර දෙකකට ගියා. ෆුකෝකයි ටෝකියෝයි. ටෝකියෝ යන ගමන් තමයි මම මේ කතාව අහන්නේ. ටෝකියෝ යන ගමන් ඒකේ අර සීට් බුක් කරද්දී පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තිබුණා. අවසානයේදී ඔබේ බිරිඳ එක තැනක, ඔබ දරුවා සමගින් තව තැනක. හරි, ඒකේ ඒ ක්‍රමයට අනුව දරුවාව දැන් බිරිඳ ළඟට දෙන්නත් බෑ. ඒ ක්‍රමයට අනුව ඔබයි තියාගන්න ඕනේ. මොකද උනේ? මේ කියලා හොඳයි. ඉතින් දරුවත් එක්ක තව තැන හිටපු එක පොඩි වෙලාවකට හරි. දිගට ගියානේ පැය 13ක් විතර. ඕ නෑනේ ඉතින්. මේ පැය දෙකකට ලොකු දෙයක් ඒක. ප්‍රශ්නයක් දන්නේ නැහැ. මේ නෑ ඉතින් එහෙම අර මොකද මමයි අපි තුන්දෙනාම ගියා ඒ ෂෝ එකට යනකොට මම ඒ දෙනත් එක්කන් ගියා. ඉතින් මේ පුතාව මම තියාගෙන යනකොට අර තියෙන්නේ මාස්ක් එක, තියෙන්නේ ඔක්සිජන් මාස්ක් එක. ඒක මේ හතර දිනේට බෑ, මොකද එතන තවත් බබෙක් තියාන තව බිරිඳක් හිටියා. ඒ නිසා ඒකයි මේ කිව්වේ. හොඳ බිරිඳක් හිටියා එතන බබෙක් තියානේ මමත් ඉන්නවා. ඉතින් ඒ නිසා තව බිරිඳක් කිව්වෝ යාළුවා. මම යනවා අතෙන්ට යනවා නෑ. එතකොට කියන ආයේ බබාව අතන තියලා ආරයට යන්නලු. දැන් මට ඕනේ වයිෆ් ළඟට යන්න තමයි. මොකද ඒ අර ෆ්ලයිට් වල කට්ටිය ඉතින් අර ජපනීස් විතරයි කතා කරන්නේ. වෙන ඒවා කියන්නේ දැන්නේ ගුඩ් මෝර්නින් ගුඩ් ආෆ්ටර්නූන් කියන විතරයි දන්නේ. ඉතින් ප්‍රශ්නයක් වුණා. ඉතින් පුතා මට මාර වද දුන්නා. ඉතින් කියන්නේ දරා ගන්න බැරි වද ටිකක් දුන්නා. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි යාට හැම අමාරුවම හැදුන්නේ. මම මාතේ වැඩන්නේ ඊට පස්සේ අර ගුඩ් ෆාදර් ගුඩ් ෆාදර් කියන යස් මම ඉතින් පැම්පස් මාරු කරනවා. හැබැයි අර වයිෆ් හිතන්නේ මගේ හස්බන්ඩ් මෙහෙම නෑනේ කියලා වගේ එකක් හිතනවා වගේ මට එකක් තේරුණා. ඔව් දැන් ඒ වයිෆ් ගැන ඕනේ නෑ. දැන් අර ඒකමයි කියන්නේ. හා මොකද ඒ වයිෆ් ගැනමයි ඔයා කියන්නේ? නෑ මං කියේ යා ඒ තේරුම් ගන්න ඇති. යා ගොඩක් සිද්ධිය. දැන් මේ එහා පැත්තේ සීට් එකේ ඉඳන් ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ සීට් එකේ තියෙන මොනවහරි දේවල් අරගෙන පොඩි එකේන බිම දානවා. මෙයා අර පැත්ත බලන අර මිනිස්සයා දිහා සෝරි කියලා ඒ කවුලලා ආයෙත් ඒක. ඔරි කියලා අයියා ඔළුව නමන්නත් ඕනේ නැත්නම් ඌ සෝරි කියලා දන්නේ නැහැ නේ. ඉතින් අරක වදිනවා මගේ ටේබල් එකේ. ඈ ඌ කිව්වේ ඌ කියනවා ඔක් ගන්න ඌ ඉතින් මම ඔක් ගන්නවා. ආය හන් තියලා ආය ඔළුව නම් සමහර අමාරු ජපන් ගියාම අර ඔළුව නමලා ආයෙත් ගන්නකොට පොඩි එක ආයෙත් තරම් දානවලු. මම දැන් චීනෙට ගියාම ඔළුව මේ පැත්තට නමන්න ඒ වාට. ඒ වගේ රටවල ඔළු නමන සීන් එක හරි වැඩි ඒක. ඔව්. දැන් දැන් මොකක්ද වෙන සීන් නැද්ද දැන් නේ ඔළුව නමන එක හරි වැඩි ඒක. නෑ දැන් අන්තිමට ඔළුව නමනවා. දැන් අන්තිමට ලෝචන අන්තිමට පොඩි එකා දානවලු මෙයා දාන සරේට සොරි කියනවා. අන්තිමට මෙයා පොඩි එකා අන්තිමට දැම්මන් පස්සේ මෙයා බැලුවලු ජපනදී ජපන කෝර මෙයාට සොරි කියලා. නෑ මම ගොඩක් තේරුම් අරගත්තා ඒක. ඔව්. අවදාර බින්දද වයිෆ්. මට හිතෙනවා මන් දිහා බලපදේ මට හිතෙනවා ඒ මාව තේරුම් ගන්න ගොඩක් හොඳ ස්වාමියෙක් ආපහු වයිෆ් දාලා ගිහිල්ලා වගේ නේද එහෙම සින්නක් ඔය තමයි. එහෙම දැක්කලේ. ඒ ඉතින් අර බබා ඉතින් ඔක්කොගෙන් මම පැම්පස් මාරු කරනවා. අලුතෙන් පැම්පස් දානවා. ආයෙ ඌ හලා ගන්න වතුර අලනවා. ඒ මං ජපනට ඌ කියලා පුතාට අරුණු මට කියන්න තියෙන මේ මයි මූණ මරතාත් කියලා. අපි දැන් කන්සෙප්ට් එක අනුවයි. දැන් කන්සෙප්ට් එක අනුවයි ළමයි කේම ඉන්නවනේ. මම නම් බයිට් උනා වගේ නේ.